සුබූ දෑසනක් හැම දෙනාටම. විශේෂයෙන්ම අරගලේට දින ගණනාවක් ගත වෙද්දී. අපි දන්නවා අලුත් රනිල් රාජපක්ෂ ගෝටාබේ රාජපක්ෂ එකතු වෙලා ආ්ඩුවක් මේ වෙද්දි නිර්මාණය කරගෙන තියෙනවා. ර රාජපක්ෂණත්තං මේ අග්‍රාමාත්්‍යවරයා පළමුුව ආවගම්මකිව මේ රට තුළ ආහාර අර්බුදයක් නිර්මාණය වෙනවා ඒකට තාවට ලෑස්ති වෙන්න කියන අනතුරු ඇඟවීමක් සිද්ධකර. මේක බරපතල කාරණයක් විදිහයටට අපි ගන්නාව මොකද මේ ආහාර අර්බුදය ස්ොභාවිකෝ නිර්මාණය වෙනේ එකක්නෙමයි මේ ආහාර අආබදි රජේ විසි නිර්මාණය කරන ආහාර අර්බුදයක් විදිහයට අපිට පෙන්න්නල දෙන්නැ कि අවක් තියෙනවා ඒකට කරනු විදිහයට අප දැක්වෝත්ते हैंෙන් පහගේ කාලයක් අපිදන්නවා ගෝටाාවය රජ පක්क्ष මහत्මයා මේ ගොවිි තැන්වලට දෙන රසායින්ක පහර නැවැත්තුවා අපි ්‍රසායින්ක පහර ලබාදීමට විරුද්ධයි නමුත් මේක නවත්තන්න ඕේ ක්‍රමාණුකූලව මේ මහපොලව රසායින්ක පොහරවලට හුරුවෙලා තිෙනවා. ඒගේ ගොවයා රසායින්ක පොරවලට හුරු වෙලා තියෙනවා. එහෙම වසරතිතිස්සේ රසායින්ක පොරවලට හුරුවවෙච්ච ගොවියන් ස එහෙම භූමයක් තියන තැනක ගොවි තැන එක දවසින් නැත්ත එක අවුරුද්දකින්. ස්භාවික ගොවිතනක් බවටත් කරන්න බෑ. එහිද මේ ක්‍රමාණකූලව කයුතු දෙයක්ව තිබුණ. නමුත් රසායින්ක පහොර නවත්වලා ගොවියන් ගොවිතැනින් එලියට ඇදදාන ක්‍රියාවලිය මහින්ද රාජ පක්ෂලා ඒවගේ ගෝටාබේරජ පක්ෂලාගේ ආණ්ඩුවෙන් පටන්ගත්. එතකොට මේ ආහාර අර්බුදේ නිර්මාණය කරන්න අවශ්‍ය. පදනම නැත්තං ඒ අවශ්‍ය ක්‍රියාවේ සිද්ධකරේ ගෝටාබේ රජප පක්ෂ ආණඩුවෙන් ඒකයා නොදැන කරපු දෙයක් නෙමේ. එකන් මේ සියලු හොරකංරන්නකං කරන්න දන්නවනම්. මාධ්‍යවේදී හිරේදාන්න දන්නවනක්, මිනිස්සුන්ට ගහන්ඩ පොළුවරගෙන මේවා ඔක්කොම සැලසුම් කරලා කරන්න දන්නවනන්. බත් කන මනුස්සයෙක් විදිහට. මේ ජන ධිපතිවරයා දැනගන්න අවශ්‍යයනවා ගොවි තැකට මේගේ සාපයක් නැත්ත මේ වාගේ දෙයක් සිද්ධකරත් රටේ ආහාර අර්බුධයක් නිර්මාණය වඩ තියන ඉඩකට වැඩි කියෙන ඒහින්දා මේක බොහොම පැදිලිව තමන් දැනග සිද්ධරපු ක්‍රියාවලයක් විදියට අපිට හඳුන්න පුළුව. එතකොට මේ ආහාර අර්බුධයක් නිර්මාණය කරග යයානමොහොතක හනිල් වික්්‍රම සිංහ මේ ආන්ඩුවට ජැක්ක ගහලා නැත්ත මේ හණ්ඩුවට හේතුවෙලා පහු. මේ ආහාර අර්බුදය සම්බන්ධව නැවතත් ජනතාවගේ මයින් සටින්න්න එක නඇත්ත ඔළු හදනවා මේ ආහාර අර්බුදධයක් නිර්මාණය වෙනවා එතකොට ඒකට ජනතාවට සූදානම් වවෙඩ කියර ඇතරම ආණ්ඩුවක් තියෙන්නේ මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ජනතාවට සහනසරසඩ මිසක් ජනතාවට කියන්න නෙ මේයි ඔගොල සූදානම් වෙලා මොනහරි කරගන්න කියලා. එතකට මේ ආහාර අර්බුදේ ඇයි මේ ආණ්ඩුව නිර්මාණය කරන්න කියන එකට බොහොම පැහැදිව ඉතිහාසකුත් තියෙනවා ඒකට අවශ්‍ය සාධක අපිට ගොුණු කරගන්න හැකියාවක් ලැබිල තිෙනවා ඇයි මේ හනි රාජපක්ෂ නැත්තන් ගෝටබේ රාජපක්ෂරනැත්තම්මේ ආණ්ඩුව එකතු වෙලාේ ආහාර අර්බු දෙයක් රටතුරු නිර්මාණය කරන්නේ ඒට හේතුව මොකක්ද කියෙනෙක්. එතකට අපි දන්නවා දෙදස් එකොළහ දෙදස් පනහා. ාතික බෞතික සැස්ම කියලා සැලැස්මක් හඳන්නල දී ලතියනවා. එතකොට ඒ සැලැස්ම සම්බන්ධව දෙදස් දහතුනවරුද්ද මේ සී අස්සාාරකේ මෙතනම. අද වගේ දවසකාපි රටතුළ නිර්මාණ වඩ පුළුවන් දේශපාලන ආර්ථික සමාජී අර්බුදය සම්බන්ධව සාකච්චා කර මීට අවුරදු ගණනාවකට පෙර කිව්වා මේ තත්වේ මේ රටතුළ ඇතිවෙන්න පුලුවන් කියන සම්බන්ධ. එතකොට දෙදස්ෙකොළහ දෙදස් පනහා ජාතික ෞතික සැස්මානුව සැලසුම් කර ලතියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ කෘෂිකාරික ඉඩම්. පිට සසාගම්වලට බද දීමෝදෙහ සැසුම් කරලා තියනවා ඒ සැස්ම ගූගල්ල එකෙහිල් ලොල ලන්න ඒ සැසු ප්‍රධාන වශයෙන් කියන්නේ ලාංකාවේ කෘෂිකාර්මික ඉඩම් සහ මුඩු ඉඩම් කියනේවා පිටට සසාගම්වලට බදදු දෙන්න මේ වෙදදි සැලසම්රලා තියනවා. එතකොට ගොවියයා තවදුරට ගො තැන ියල නොත් එෙම මේ ඉඩම් බදදීම ක්‍රියාවලිය රජයට කරන්න බැරි වෙනවා. එහින්දා. ආන්ඩුවේ ප්‍රධානම කාරයබාරය තමා ගොවයා ගොවිතැනින් ඉවත් කරනක්. එහිද කුඩාගොවිය වී ගොවිතැන් කරණය හේ ගොවි තැන් කරන ගොවිජනතාව තමන්ගේ ගොවිතැනින් ඉවත්කිරීම තුළ තමයි මෙන්න මේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදඩවශ්‍ය පදන හදාගන්න හැකියක් ලබෙන්. ඒකේ මූලික අඩිතාලම තමයි රසායෙන්ක පහොර ලබා දෙනක ජනාධිපතිර නැත්තුවේ පෞගියවුරුදු එතකොට මේ වෙද්දිී ආහා අර්බු දෙයක් නිර්මාණය වෙලා තියනවා එක නිර්මාණය කරලා තියනවා. එතකට මේක සාධාරණී කරනය කරන්න අආ්ඩුව විදිහර දැන්වෙද්දිී උත්සාහ කරමින් ඉන්නවා. එක බහජාතික ආග වලට ඉඩන් ේදදි ලබාදීමම් සිද් කරන අපි උදාහරණයක් විදිර ගත්තුොත්තේම බදත්තල වැකඩ වැව කියීම ප්‍රදේශේ ඩෝල් ලංකා සමාගමට විශා ඉඩම් ප්‍රමාණයක් ලබාදී ලතියනවා උල්හිටිය ප්‍රදේශ ඩොල් ලංකා සමාගමට ඉඩම් ලබාදීලා තියෙනවා මේ වගේ CIC සිින්ජෙන්ටා. සමාගම්බලට ලංකාවේ ඉඩම් ලබාදීීම මේ වෙද සිද්ධ කරගනයනො එත ලක බැංක්කව ඉල්ලික්නවා ලංකාවට නයදෙන්න්න නං ලංකාව ආර්ථික වශයෙන් කාර්යයක්ෂම කරන්න ඕනෙ කියනෙක්. එතකොට ආර්ථික වශයෙන් කාර්යක්ෂම කරන්න නම් මේ රට ඔුන්ගේ ප්‍රාන ඉල්ලීම් කීපයක්ත් දිීර්කාලී නොති බයිකක් තමයි දෙදස් තුනාවුරුද්දේ වගේම දෙදස් දහයවුරුද්දයාවා ජාතික ජලකළමනා කරන ප්‍රතිපත්ති එතකොට ජාතික ජලකලමනා කරන ප්‍රතිපත්තිය හර ආණ්ඩුව උත්සා කරන්නේ ලංකාවේ ගොවිජනතාවට දෙන ජලය. අපතේ යනවා ඒහින්දා මේකට යම්කිසි ගානක් නැත්තම් බද්ධක් අයකරොත්හෙම ජනතාව ජලය කළඹනා කරණය කරන්න එකඟතාවට එනවා කියන පදනම මද ලංකාවේ ගොවියන්ට ලබාද දෙෙන නැත්තම් මිනිස්සුන්ගේ ජලය පිළිබඳ තියන අයිතිය පෞද්ගලිරණයියාවන ක්‍රියාවලිය කරන්න කියෙ ලෝක බංකෝ දිකින් දිගට දිින් දිගට ඉල්ලිම් කරන.ඇතකොට මේ සම්බන්ධ වා්ඩුව කීපසරයක් උත්සාහ කරා නමුත් පරිසර වේදින් වගේම මේ රටේ ජනතාව එකඟතාවෙන් ඒ පනත්. අපිට පරාජේ කරන්න සිද වන නමුත් ලෝකබැක්කු ේසේ නයදවන. ප්‍රධානකාරයක් තමයි මේ ජලයේ පෞද්ගලී කරණ ක්‍රියාවලියට ආණ්ඩුව එකඟ වෙන්න ඕන කියන එක. ඊළඟත එක තමයි දස් දහතුන අවුෘද්‍යාව ලංකාවේ බීජ පනතක්. බීජ පනතකිවේ සියලුම දේශය බීජ. බහුජාතික සමාගම් වලට ලබාදීමූ දෙසා බීජ පෞද්ගලී කරන අයිතිය. මේ ආ්ඩුව විසින් ගලබාගන්නවා නැත්ත ඒ ඒක ඉන්පෝස් කරන්් කියලා බීජ පෞද්ගලි කරන ආණඩුව එක වුණොත් තමයි ලක බැක්කව ආාර බා දෙදවා කියන එකඟ දාවට දස් දහතුන අවරුද්ධයා තකොට මෙ මේ බීජ පෞද්ගලි කරන ක්‍රියාව ලියත් කරන්න මේ වෙද්දි ආ්ඩු උත්සාා කරන. එතකොට මේ සියල්ලම කරන්න පුළහන් වෙන්නේ දැන් ගොවිජනතාව ගොි තනේ වී ගො තැනේ හෙ ගොවි තැන නියලලා ඉන්න ගොවිජනතාව ඉඩංගලින් අයින්කරොත් ආණ්ඩුවට පුළහන් වෙනවා. එන්න මේ බී ජයිතිය පෞද්ගලි කරණය කරන වැඩේ කරන්ඩ ජල ජලය සමාගම්වලට ලබාදීලා පෞද්ගලි කරණය කරන වැඩේ කරන්න වගේම ගොවිතැනින් ඉවත්වෙන ගොවිජනතාවගේ ඉඩන් ලබාගෙන ඒවා පෞද්ගලික සමාගම් වලට ලබා දෙන වැඩේ කරන්නට ආණඩුවට හැකියාවක් ලබෙන. එහිද මේක බොහෝම කුමත්‍රණ කාරීව සිද්ධ වන දෙයක් ලංකාවගේ රටක ආහාරුර්බ දෙයක් ස්වභාවිකව නිර්මාණය වඩ විදියක්ක් නෑ ඒකට හේතුව තමයි. අපි දන්නව තුන්සේ හැට පස් දසම ඉරේලිය තියෙන ලංකාවේ මෝසම් දෙහකින් වැසිහම්බෙන. ඒ වගේ සංහනවාසුලි වගේ වැසිවලින් ලංකාවේ ජය පෝෂණය වෙනවාවනවත්ත වතුරහම්බේෙනවා. ලංකාවේ මධ්‍යයෙන් ගලා බසින ගංගා එකසි තුනක් තියනෙනවා ඒ ංගා එකසිතුනෙන් පෝෂණය වෙච්ච වැව් විසි පන්දහක් වගේ යෙන මහැව දන්න වැව් ම්වවැව ලගම් වැව් මෙන්න මේ විදිටගේ ඇත්ොත්වේම විාල වැැව පපද්ධතියක් තියනවා. හින්ද ජලය අතින් ලංකාව පෝෂණීය වෙලාතියනවා. ඉරලිය අතින් ලංකාව පෝෂණී ලා තියනවා. එහින්ද මේකට සුදුසු ගොවිතැන්ට සුසු බිමක්තියෙන. එහිදා මේක හැදෙන බීජ අපි ගත්තුත් අලවර්ගහෙම ගත්තොත්හෙම විශාල් අර්ව අලවර්ග ගන නවක් වී වර් ත්තවොත් වී වර්ග හාර්සියකට වැඩි ප්‍රමාණයයක් ඊට පස තවතව දාන්නේ්‍ය බෝග සියල්ල මේ පොළොව වගා කරන්න පුළුවන් වගා කරන්න හැකියාවක් එයෙන තවදුරටත් වගා කරනවා. එතකොට මේ වගේ රටක ආහාර අර්ු දෙයක් නිකං ඇතිවන්න විදික් නෑ කට මේ ආහාරාර්බුදය, ආණ්ඩුව විසින් නිර්මාණය කරන ආහාරර්බ දෙයක් තමා තියෙන්. එතකොටේ ආණ්ඩු විසි නිර්මාණ කරන ආහාර අර්බුදය. ආණ්ඩු විසින්ම කියන මේක ඔොටෝමටිකල සිද්ධ වනය එකක් මේ අපිකරන එකක්න මේක ස්වභාවිකව සිද්ධ වෙනක් එහින්ද ජනතාවට මොහරි ඔන්න කරගන්නවන්න පුළහන්න ඕගොල්ල මේකෙන් ගැලවෙන්න කියක කියනවා. හැබැයි මේ අපි බොහොම පැහැදිලිව කියනවා පරිසරවේදින් විදියට අගෝස්තු සැත්තැම්බර් වෙද්දි ලංකාව ඇතිවෙන ආහාරාර්බුදය. නිකං ඇතිවෙන කක්නෙ මේ රටේ තුළ නිර්මාණය කරන ආහාරාර්බුදයක් ඒකට හේතු විදිහට අපි දන්නේ මේ ඉඩම් ලබාදීමට ලෝක බැංකෝට එකක් වෙලාතියනවා බහු ජතික සමගම් වලට එකක් වෙලා තියෙනවා ලංකාවට ඩොලර්ගෙන්න්න ගණ්ඩ ඔන්නම් මෙන්න මේ ඉඩම් පෞද්ගලී කරණය කරන එක බහු ජාතික සමාගම්වලට ඉඩම් විකුණන එක ආ්ඩුවල් එකඟ වෙලා තියෙනවා ඒ සඳහා කරන සැලසු මේ ක්‍රියාවලියයක් විදිහට තමයි මෙන්න මේ කියන ආහාරාබදය රට තුළ නිර්මාණ කරන්න. ක මේගේ ආහා අර්ු දෙයක් හටතුර නිර්මාණය කරදදිීම, ආණ්ඩුව විසින් අපි දන්නවා ොරගහ කන්ද කළුගංග ජලාශ නිර්මාණය කර, කළුගංග මොරගහ කන්ද ජලාශවලින් උතුරට මේවෙදි විශාල ඇලක් කපනෝ NCIP කැනල්ල එක නත්තා. උතුරු ෑද වාර්රිියල කියන වාර්ියල නිර්මාණය කරන. ඇතක මේකේ මේ වාර්ියල නිර්මාණය කරන්න ප්‍රධාන හේතුව විදිහට, ආණ්ඩුව කියන්නේ උතුරේ ජනතාවට ජලය ලබාදයෙන් දවශ්‍යයි. එහින්ද තමයි මේ NNCP කැනල්ලෙක. තුර ැදවා රියයට නිර්මාණය කරන්න කියලා හැබැයි අපි තියන ප්‍රශ්නය තමයි උතුරේ ජනතාවට වතුර දෙන්ට අවශ්‍යයි අපි ඒක පිළිගන්නවා. නමුත් මේවැල් ඇලහැපීමේ ප්‍රධාන අරමුණ තමයි. උතුරු මැද වාර්ියල ඔස්සේ ප්‍රධාන වශය යාාපනයට යනකන් දෙපැත්තෙ ඉඩන්. බහුජාතික සමාගම්වලට ලබා දෙන්ඩ මේ වෙද ආණ්ඩුව සැලසුම් කරලාතිනවා එක. තික ෞති සැස්මත් ොම පැදිිවතියනවා ඒගේ NCපැනල් පිබඳව තියෙනඊඒ කනැත්තං මේ කරලා තියන වාර්තාලත් බොහොම පැහැදිිව තියෙන. අයිතකොට උතුරේ ජනතාවට වතුරු දෙනව කියලා. උතුරු මැද වාර්ියල කපලා දෙපැත්තේ ඉඩං බහුජාතික සමාගම් වලට ලබා දෙන්න මේ වෙද්දි කටයුතු සැලසුම් සාධක සලසල තියෙන. අයිතකොට මේක තමයි මේ ආණ්ඩුවේ සැලසුම වතුර පෞද්ගලී කරණය කරනය එක. ංකාවේ බීජයිතතිය පිට සසාමාගම් වලට ලබාදනක ඒ වගේම තමයි ලංකාවේ ඉඩම් බහුජාතිත සමාගම් වලට ලබාදන එක. ඒ වැඩේ වෙනුවෙන් තමයි මේ වෙද්දී මහින්ද රාජ පක්ෂ වෙනමතියාගෙන හනිල් ගෝටබේ රාජ පක්ෂකතු වෙලා මේ සැලසුම ක්‍රියාත්ම කරන්න මොකද රටවල් තිස්සාහයක් එක් මේ වෙදදි ගියවසුම් හල තියෙනවා මෙන්න මේ ඉඩම් පෞද්ගලී කරණය පෞද්ගලි කරන්නේ බිීජ පෞද්ගලී කරන කියන කාර්ය භාරයන් වලට එතකොට ජනතා විරෝධය වෙන පැත්තකට හරවන්න පුළුවන් රටතුළ ආහා ආර්භදයක් නිර්මාණයකත් මොක මනිස් ත්හ කරන්න තමන්ගේ දරවාට කන්න දෙෙන්න්න මනාහරි හොයාගන්න පෝලිංවල තිබ්බොත්ේ ගොල්ලන්ට මේ අරගේ වෙන පැත්තකට යවන්න පුළුවන් මේ වෙද්දි කරමින්ඉන්න මේ පෝලිංවල ජනතාවතියලා මේ එන ආ්ඩු විරෝධය නවත්තනක ඒවගේම තමයි ආහා ආර්බු දෙයක් නිර්මාණය කර ආණඩු විරෝධය නවත්තනක මේ රටතුළ කරන්ඩ උත්සාහ කරමින් ඉන්නවා ඒ සියල්ලටම අආශ්‍ය සසාධකම වෙදදිී ඒගොල හදමින් ඉන්නවා මේ රත්තුළ නිර්මාණය කරමින්න්නවා. හිද මේ රටේ මේ කරන්න හදන නැත්ත නිර්මාණය කරන්න හදන ආහා රාර්බු දෙය ස්භාවික ආහාරර්බු දෙයක්න මේ රනිල්ලා ගෝට බේ රජ පක්ෂර මහින්ද රාජපක්ෂර දීර්ග කාලීනව එකතු වෙලා රටවල් එක් ගිවිසුන් හ. කරන සැලසුම ප්‍රතිඵලයක් විදිහයට කරන් හදනයක් විදිට අපිට බොහොම පැහැදිලිව පේන දෙයක්. එතකොට කලුකඩ කාරයින්ට මේ රට පාලනය කරන්න ඕන්නන්. ආණ්ඩුවක්වැ ඩක්නෑ. එහින්ද මේ හොරා කනයවුන්ට හොරා කණඩෙඩ දීලා මේ රටේ ආහාරර්බු දෙයක් අදවෙදදි නිර්මාණය කරන්න ආණ්ඩුව හදනවා. ඇකොට මේ සියල්ලගේම වගකීම. මැරෙන දරුව එක් ගාන කණ්ඩ නැතුව ඒ මැරෙන දරුවන්ගේ ජීවිතවල වගකීම මේ රාජ පක්ෂ ගන්න ඕනි. ොත්තුවිතර වෙද මේ රට මනිස්ු ක්ඩනැතුව මැරේ ඒේ වගකීම මේ රාජ පක්ෂල රනිල්ලා මේ ආණ්ඩු කරන මිනිස්සු ඇම තිලා සියලු දෙනම ගන්න ඕනෙ හින්ද. අපි රටේ ජනතාවට කියන්නන්නේ මේ රටේ මිනිස්සු ක්ඩ නැතුව මරෙන්න්් ඕනෑ. මොද රටේ හැටපන්දස් හයිසිියදහයක් වර්ග කිලෝමීටර් ඉතාම සුවන් පෝෂිතයි මේ රටේ මීටර් න වර්ග කිලෝමීට දෙතුනාක් ඇදදි හැමවෙලේම ඇලක් දොලක් වැැවක් අපි හම්බේෙනවා ජැලයස්ුවන් පෝෂිතරටක් එකට මෙහ රට මනිස්ස. නැත්තම් පෙරදිග ධාන්‍ය ගාරය ඉස්සර. කහ්ඩ නැතුව මැරන්ඩා අශ්‍ය මනිසු මේ රටයි. එයින්ද මේ රටත මේසාපය නිර්මාණය කරන මේ රාජපක්ෂ පවුල ඇතුළු ජුන්ටාව. එලවනතෙක් අපි සටන් කරම කියන්න ඉල්ලීමත් ජනතාවගෙන් කරන ගමන්, මේ ආහාරාර්භුදය ඇත්තටම රනිල්ල රාජපක්ෂල එකතු වෙලා. කරන නිර්මාණය කරන දෙයක් මිසක් මේක ස්ොභාවික එකක්න මේ කියනෙ එක අපි බොහොම පැහැදිලිව කියනවා අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරපු ස්වභාවික ආහාරාරර්බුදය ඔවුන් නිසි නිර්මාණය කරනවා කියන චෝදනාව අපේ ඔවුන් මත පටවමින්පෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.